नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमरुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु 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 අපගේ ගුරුදේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ පින්තුන් මේ ධර්මදේශනා මාලාවේ ඉගෙන ගනිමින් සිටින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග එකින් එක. ගිය සතිය ඔබ ඉගෙන ගන්න ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති සම්මා ආජීවය කියන ඒ මාර්ගංගයේ අද අපි ඉගෙන ගන්නේ ඊළඟ මාර්ගංගය ඒ තමයි සම්මා වායාම කියන මාර්ගංගය. පිංගත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් කියන එකක් අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ බුද්ධ ශාසනයක විතරයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පෙර මේ අවබෝධය ලබන්න සම්බුද්ධත්වය පතාගෙන නොයෙක් දුක් විඳිමින් මේ සසර ගමන ගෙවාගෙන ආවි. අපි අහලා තියෙන අපේ බෝසතාණන් වහන්සේ මේ සසර ගමන නැවැත්විය යුතුයි, මේකෙන් නිදහස් විය යුතුයි කියලා සම්බුද්ධත්වය ලබා ගන්න, කියන්නේ ලෝක සත්‍යයනුත් මේ සසරින් එතෙර කර විය යුතුයි කියලා සම්බුද්ධත්වය ලබන්න ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තී මීට අසංකේය කල්ප ලක්ෂ 20කට පෙර. අපි කියනවා 20 අසංකේය කල්ප ලක්ෂයක් කියලා. එදා මාස්තු පෝසක ජාතකයේ තමන්ගේ අම්මා පිට උඩ තියාගෙන කර උඩ තියාගෙන මහා සාගරේ පීනමින් ඒ මව් මහා සාගරයෙන් ගොඩ දැම්මට පස්සේ ඒ අම්මා විවරණයක් දුන්නා පුතියුඹ බුදුයන් කියලා. එදා තමයි මේ සම්බුද්ධත්වයේ කියන දේ ඒ බෝසතාණන් වහන්සේගේ සිටි බීජයක් විදිහට තැන්පත් වුණේ. ඊට පස්සේ පින්වත්නි බොහෝ වීරිය ධර්මින් සම්බුද්ධත්වයට ඕන කරන කුසල් දහම් වඩමින් අකුසල් දුරු කරමින් ඒ පාරමී ධර්මයන් පුරාගෙන මනසින් සම්බුද්ධත්වේ පතාගෙන පතපත අසංකී කල්ප ලක්ෂ 9ක් සසර ගමන ආවා. අපි එකට කියනවා මනෝ ප්‍රනිධානය කියලා. මනසින් බුදු භවය පතන්නේ.
ඊට පස්සේ මනසින් බුදු බව පතපු උන්වහන්සේ ගෝස්තාන් වහන්සේ වචනින් පුරුදු කළා සම්බුද්ධත්වයේ ගැන වචනින් කිය කිය අපි ඒකට කියනවා වාක් ප්‍රනිධානය කියලා. අසංකීය කල්ප ලක්ෂ 6ක් 7ක් අසංකීය කල්ප ලක්ෂ 7ක් වචනින් සම්බුද්ධත්වයේ ගැන කිය කිය කුසල් දහම් වඩ සම්බුද්ධත්වයට ඕන කරන ඒ කුසල් දහම් සම්පූර්ණ කරගනිමින් අකුසල් දුරු කරමින් මේ සසර ගමන ඉවාගෙන ආවා. ඊට පස්සේ මේ ලෝකයට ඔන්න පහළ වෙනවා දීපංකර කියන බුදුරජාණන් වහන්සේ. දීපංකර බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කාලේ අපේ බෝසතාණන් වහන්සේ ඉපදුනා. ඔබ අහලා තියෙනවා සුමේද කියන සිටුවරෙක් වෙලා. සුමේද සිටුවරයා. මේ සුමේද සිටුවරයට තමන්ගේ මව්පාර්ශ්වයෙන් ලැබුණු ධනෙ තිබුණා කහවණු 80 කෝටියක්. තමන්ගේ පියපාර්ශ්වයෙන් ලැබුණු ධනෙ තිබුණා කහවණු 80 කෝටියක් ධනෙ. තමන් උපයපු ධනෙ තිබුණා කහවණු 80 කෝටියක්. කහවණු 80 කෝටිවත් තුනක් හිමි මහා සිටුවරියක් සුමේද කියලා කියන්නේ. මේ සුමේද සිටුවරයා කල්පනා කරනවා එදා අපේ පියපාර්ශ්වී උදවිය කහවණු 80 කෝටියක් උපයලා ඒ කහවණු ඔක්කොම මෙහි දාලා මැරිලා ගියා. මව්පාර්ශ්වී උදවිය කහවණු 80 කෝටියක් උපයලා ඒ කහවණු ඔක්කොම මෙහි දාලා හිස් හතින් මැරිලා ගියා. දැන් මල් ළඟ තියෙනවා කහවණු 80 කෝටිවත් තුනක්. පියපාර්ශ්වී උදවිය තාත්තගේ පාර්ශ්වී උදවිය ඒ ධනෙ මෙහි දාලා ගියාට මව්පාර්ශ්වී උදවියේ ධනෙ මෙහි දාලා ගියාට මම නම් මේ ධනය දාලා යන්නේ. මම මේ ධනෙ ඔක්කොම අරන් යන්න ඕනි මැරුණට පස්සේ. ධනෙ අරන් යන්න නම් මැරුණට පස්සේ අරන් යන්න පුළුවන් මාධ්‍යයක් බවට ඒ ධනෙ පත් කරගන්න ඕනි. සල්ලි විදියට තිබ්බට අරන් යන්න බෑ. ඉඩකඩම් විදියට තිබ්බට අරන් යන්න බෑ. රත්තරන් විදියට තිබ්බට අරන් යන්න බෑ. බැංකුවක දාලා චෙක් එකක් ලියාගෙන හිටියට අරන් යන්න බෑ. එහෙනම් අරන් යන්න පුළුවන් මාධ්‍යයක් විදියට පත් කරගන්න ඕන මොකද්ද? පින. ඒ සුමේද සිටුවරයා කල්පනා කළා මේ 80 කෝටිව තුනක් වූ මහා ධනය මම පින බවට පත් කරගන්න ඕනි. අරන් යන්න. සම්පූර්ණ ධනයම දන් දුන්නා. සම්පූර්ණ ධනෙ දන් දීලා තමන්ට අඳින්න එක වස්ත්‍රයක්, ඉනෙන් පහළට අඳින්න එක වස්ත්‍රයක් සහ ඉනෙන් ඉහළට පොරෝගන්න එක වස්ත්‍රයක් ඉතුරු කරගෙන බැංක ඉන්දියයි සරයටයයි අරගෙන සිටු මාලිගාව දිහා අපව හැරිලා බලන්නේ නැතුව වනාන්තරයට ගමන් කළා. තවුස් දම්පුරන්. දැන් සුමේද තාපසයෝ අෂ්ට සමාපත්ති දියුණු කරගත් ටික දවසකින් ඊට පස්සෙ ඔන්න ටික දවසකින් ආපහු නගරයට එනවා උවමනාවකට. ඒ එන දවස වෙනකොට දීපංකර බුදුරජාණන් වහන්සේ නගරයට වඩින දවස. දීපංකර බුදුරජාණන් වහන්සේ නගරයට වඩින නිසා නගරයේ සරසනවා. සුමේද තාපසයු දැන් නගරයට වඩිද්දී දැක්කම මේ නගරයේ නුවර සරසනවා. තමන්ටත් සරසන්න මාර්ගය හදන්න පොඩි කොටසක් ඉල්ල ගත්තා. දැන් සූදානම් කරගෙන යනවා අවසන් කරගන්න බැරි වුණා සුමේද තාපසයන්ට. දීපංකර බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු 44 ලක්ෂයක් රහතන් වහන්සේලා මගේ සිරුර මතින් වඩිත්වා කියලා අර මඩ වගුරි දිගා වුණා. දීපංකර බුදුරජාණන් වහන්සේ
මේ මහා පුරුෂයා ළඟට ඇවිල්ලා හිටගෙන රහතන් වහන්සේලාට කියනවා, දේශනා කරනවා, පින්වත් මහණෙනි, මෙන්න මේ ඉන්න මඩවගුරේ දිගාවලා ඉන්න මේ පුරුෂයා, මහා පුරුෂයා, ඔබ දන්නවද කවුද කියලා? මහණෙනි, මේ මහා පුරුෂයාගේ සිරුර මතින් පාතියලා වඩින්න පුළුවන් නම් මහණී සම්මා සම්බුද්ධ වුණු මට විතරයි. වෙනත් කෙනෙකුට මේ සිරුර මතින් වඩින්න බෑ. මහණෙනි, මේ ඉන්නේ මෙතනින් අසංකේය කල්ප ලක්ෂ 4කට එහා පැත්තේ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බෝසතාණන් වහන්සේ. ඒ අපේ බෝසතාණන් වහන්සේ. ඊට පස්සෙන් ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අපේ බෝසතාණන් වහන්සේ අසංකේය කල්ප ලක්ෂ 4ක් සම්බුද්ධත්වයට ඕන කරන කුසල් දහම් සම්පූර්ණ කරමින් මේ සසර නැවතවතාවක් එනවා. මේ විදිහට පින්වත්නි, මේ දීර්ඝ සසර ගමනක නියලෙමින් ඒ පාරමී ධර්මයන් පුරාගෙන උන්වහන්සේ අප්‍රමාණ වෙහසක් දරාගෙන තමයි මේ සම්බුද්ධත්වයට ඕන කරන සුදුසුකම් ටික සම්පූර්ණ කරගත්තේ. ඒ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගත්තා. ඒ තරම් වෙහසක් දරලා අවබෝධ කරගත්තු ධර්මයයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා අපි මේ ඉගෙන ගන්නේ. මේ අහන්නේ. ඉතින් අපේ සිතේ තුළ අප්‍රමාණ පැහැදීමක් ශ්‍රද්ධාවක් උපදින්න ඕනි අපේ ශාස්ත්‍රණ වහන්සේ ගැන. අපේ සිත්තුල අප්‍රමාණ පැහැදීමක් ශ්‍රද්ධාවක් උපදින්න ඕනි මේ තරම් වීරියක් වඩලා උන්වහන්සේ අවබෝධ කරගත්තු මේ අවබෝධය ගැන. ඒක තමයි ධර්මය. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මය. ඒ ධර්මයේ ගැන අපේ සිතේ පැහැදීමක් ඇති වෙන්න ඕනි. අපේ සිතේ පැහැදීමක් ඇති කර ගන්න ඕනි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය අනුගමනය කරමින් සසරින් නිදහස් වුණු, සසරින් නිදහස් වෙන්න පිළිවෙත් පුරන ඒ පිරු ආරි මහා සංගරුවන ගැන ආන්‍ය ශ්‍රද්ධාවෙන් යුක්තවයි පින්වත්නි අපි මේ ධර්මයේ ඉගෙන ගන්නේ. ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. එහෙනම් අද මේ මම කිව්වා මේ පින්වුතුන්ට මේ අද අපි ඉගෙන ගනිමින් සිටින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තවත් මාර්ගාංගයක්. ඒ තමයි සම්මා වායාම කියන මාර්ගාංගය. පින්වත්නි, සම්මා වායාම කියලා කියන්නේ, වායාම කියලා කියන්නේ වෑයම කියන එකයි, වීරිය කියන එකයි. සම්මා කියලා කියන්නේ යහපත්තු වීරිය, යහපත්තු වෑයම. මේ සම්මා වායාම කියන එක ඒ මාර්ගාංගයේ ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. අපි ඒක කෙටියෙන් මුලින් ඒ කොටස් 4 අපි ඉගෙන ගනිමු. ඒ තමයි පින්වත්නි පළවෙනි කොටස තමයි බුදුරණන් දේශනා කරනවා, අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය. අනුප්පන්නානම් කියලා කියන්නේ නූපන්, තවම හටගෙන නැති. පාපකානම් අකුසලානම් ධම්මානම් පාපී අකුසල ධර්මයන් අනුප්පාදාය, නූපදවන්න, ඉපදීම වළක්වන්න චන්දං ජනේති, කැමැත්තක් ඇති කර ගන්නවා. වායමති වෑයම් කරනවා. විරියං ආරභති වීරිය පටන් ගන්නවා. චිත්තම් පග්ගණ්හාති සිත දැඩි කර ගන්නවා. පදහති පදන් වීරිය යදනවා. මොකටද? නූපන් අකුසල් ඉපදීම වළක්වන්න. දෙවෙනි එක, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය. තමා තුළ හටගෙන තිබෙන, ඉපිදිලා තිබෙන පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න. චන්දං ජනේති, කැමැත්තක් ඇති කර ගන්නවා. වායමති වෑයම් කරනවා. විරියං ආරභති වීරිය පටන් ගන්නවා. චිත්තම් පග්ගණ්හාති සිත දැඩි කර ගන්නවා. පදං වීරිය යොදනවා. පදහති. ඒක තමයි දෙක. තුන්වෙනි එක,
අනුපන්නානං කුසලානං ධම්මානං උප්පාදාය නෝපන් කුසල් දහම් උපදව ගන්න ඇති කර ගන්න චන්දං ජනීති කැමැත්තක් ඇති කර ගන්නවා වායමති වෑයම් කරනවා විරියං ආරභති වීරිය ආරම්භ කරනවා පටන් ගන්නවා චිත්තම් පග්ගණ්හාති පදහති සිත දැඩි කර ගන්නවා පදං වීරිය දනෝ ඒ තුන්වෙනි එක හතරවෙනි එක උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීයෝ බාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදහති තමා තුල ඉපදිලා තියෙන හට අරන් තිබෙන කුසල් දහම් තියෙනවා අන්නේ කුසල් දහම් තමා තුල තමන්ගේ හට අරන් තියෙන තමන් පටන් අරන් තියෙන තමා තුල ඉපදිලා තියෙන කුසල් දහම් තිතියා පවත්ව ගන්න වැඩි දියුණු කර ගන්න වඩ වඩා වර්ධනය කර ගන්න නොපිරිහි පවත්ව ගන්න කැමැත්තක් ඇති කර ගන්නවා චන්දං ජනීති වායමති වෑයම් කරනවා විරියං ආරභති වීරිය ආරම්භ කරනවා චිත්තම් පග්ගණ්හාති පදහති සිත දැඩි කරගෙන පදං වීරිය යදනවා ඔන්නෝයි හතරට තමයි කියන්නේ මොකද්ද සම්මා වායාමය කියලා එහෙනම් ඔන්න අපි ආපහු මේ ටික කෙටියෙන් ඉගෙන ගන්නමු පළවෙනි එක තමයි නූපන් අකුසල ධර්මයන් නූපදවන්න වීරිය කරනවා උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න වීරිය කරනවා නූපන් කුසල ධර්මයන් උපදව ගන්න වීරිය කරනවා උපන් කුසල ධර්මයන් වැඩි දියුණු කර ගන්න ඒක නොපිරිහි පවත්ව ගන්න වීරිය කරනවා ওই හතරට තමයි සම්මා වායාමය කියලා කියන්නේ එහෙනම් මේක අපේ ජීවිත වලට අදාළද අදාළයි ওই හතරම අපේ ජීවිත වල තියෙනවා ওই හතරම අපේ ජීවිත වල තියෙනවා අපේ ජීවිත වල තියෙනවා නූපන් අකුසල් ඕන වෙලාවක උපදින්න පුළුවනි මේ නූපන් අකුසල් අපිටෝ මෙහෙම මම පුංචි උදාහරණයක් අපිට ගන්න දැන් ඔන්න මේ පිංවතුන් තාම ආනන්තරී පාප කර්මයක් කරලා නැහැ කියන්නේ ඔබ එහෙනම් ආනන්තරී පාප කර්මී කියලා කියන්නේ අපේ ජීවිතවල උපදින්න පුළුවන් අකුසලයක් තාම ඉපදිලා නැහැ තාම හට අරන් නැහැ ඔබ අතින් මම අතින් අපි කවුරු අතින් තමන්ගේ අම්මා මැරෙන්න පුළුවනි තමන්ගේ තාත්තා මැරෙන්න පුළුවනි සංඝ බේදය සිදුවෙන්න පුළුවනි ඊට පස්සේ මේ යෝගී බැරි වුණත් රහතන් වහන්සේලා ඝාතනය වෙන්න පුළුවනි කෙනෙක් අතින් මේ යෝගී බැරි වුණාට යම්කිසි කෙනෙක් අතින් සසරී යම් දවසක බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දේශ සහතගතව ලේසල වෙන්න පුළුවනි මේ අකුසල් සිදු වෙන්න පුළුවනි ඔබ අතින් අපි අතින් වෙන්න පුළුවන් නමුත් තාම වෙලා නැහැ කියලා කියන්න එහෙනම් මේක අපින් වෙන්න පුළුවන් තාම ඉපදිලා නැති අකුසලයක් මේක වෙන්න පුළුවන් අපි අතින් අන්න මේක වළක්වන්න අපි කැමැත්තක් ඇති කරගන්න ඕනි වීරිය කරන්න ඕනි වෑයම් කරන්න ඕනි එනම් මෙවැනි අපේ හට අරන් නැති අකුසල් තියෙනවා ඕන වෙලාවක හට ගන්න පුළුවනි මම ඔය කිව්වේ ආනන්තරී පාප කර්ම නමුත් තව ඕනතරම් පුංචි පුංචි අකුසල් පවා අපි අතින් හට ගන්න පුළුවන් ඕන වෙලාවක තවම හට අරන් නැති ඒවා අපි තුල හටගෙන තියෙන අකුසල් තියෙනවා මේවා ප්‍රහාණය කරන්න ඕනි මොකද අපි තුල හටගෙන තියෙන අකුසල් ගොඩාක් තියෙනවා අපි ඇතුළ හටගෙන තියෙන අකුසල් ගොඩාක් තියෙනවා පින්වත්නි. මොකද්ද? අකුසල් මුල් මුල් කරගෙන, ලෝභය මුල් කරගෙන, ද්වේෂය මුල් කරගෙන, මෝහය මුල් කරගෙන හටගන්න හැම දෙයක්ම අකුසල්. ලෝභය මුල් කරගෙන කුසලයක් හටගන්නේ නැහැ. ද්වේෂය මුල් කරගෙන කුසලයක් හටගන්නේ නැහැ. මෝහය මුල් කරගෙන කුසලයක් හටගන්නේ නැහැ.
අපි සාමාන්‍ය ඉදිනදා ජීවිතේ කටයුතු කරද්දී ලෝභය, ද්වේෂය, මෝහය මුල් කරගෙන ඒවත් එක්ක නෙමෙයි අපි ගොඩක් කටයුතු කරන්නේ. ඒවත් එක්ක. එහෙනම් ඒ ඔක්කොම අකුසල් අපි තුල හට aran තියෙන අකුසල්. අපි තුල තියෙන ඊර්ෂියාව. අපි තුල තියෙන වෛරය. අපි තුල තියෙන ගුණමකුපව. අපි තුල තියෙනවා මාන්නය. අපි තුල තියෙන එකට එක කිරීමේ ගතිය. ඔක්කොම අපි තුල තියෙනවා. ලෝභය, ආසාව, කාමය. ඒ විතරක් නෙමෙයි. දැන් භාග්‍යතුන් වහන්සේ අකුසල රාශි කියලා සූත්‍රයක් දේශනා කරනවා. අකුසල රාශි කියලා. බුදුරජාණන් දේශනා කරන මහණනි අකුසල් රැස, අකුසල් ගොඩ කියලා යමකට කියනවා නම් මහණනි පංච නීවරණයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. එහෙනම් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ අකුසල් ගොඩ අපි තුල නැද්ද? තියෙනවා. එහෙනම් සමාධියකින් සමාධියක් ඇති නොවුණු සමාධිමත් සිතක් හට නොගත්තු සෑම මොහොතකම අපි ඉන්නේ ඔන්නේ පංච නීවරණත් එක්කයි. එහෙනම් අපි තුල හට aran තියෙන අකුසල් මෙන්න මේවා ප්‍රහාණය කරන්න ඕනි. අපි ප්‍රහාණය කරන්න කැමැත්තක් උපදව ගන්න ඕනි. වීරය කරන්න ඕනි. සම්මා වායාම අපි තුල හට නොගත්තු කුසල් තියෙනවා. අපි තුමු අපි තාම බලවත් සමාධියක් අපි උපදවාගෙන නැහැ කියලා, ධ්‍යානයක් උපදවගෙන නැහැ කියලා කියන්නේ. ධ්‍යානයක් උපදවගෙන නැත්තම් ඒක කුසලයක් අපි තුල තාම හට aran නැහැ. අපිට වීරිය කළොත් හට ඇති කරගන්න පුළුවන්. එහෙනම් අපිට ඇති කරගන්න පුළුවන් තාම ඇති කරගෙන නැති කුසලයක් සමාධිය, ධ්‍යාන. අන්න මේ සමාධිය උපදව ගන්න, මේ ධ්‍යාන ඇති කර ගන්න, මෙවැනි කුසල් උපදව ගන්න, හට aran නැති කුසල් උපදව ගන්න කැමැත්තක් ඇති කර ගන්නවා, වීරිය කරනවා. සම්මා වායාම අපි තුල හට aran තියෙන කුසල් තියෙනවා. මොකද්ද? දැන් ඔබ පන්සිල් ආරක්ෂා කරනවා නම් මේක අපි තුල තියෙන කුසලයක්. ඔබ සතුම් මෙරීමෙන් වැළකීලා නම් ඉන්නේ, මේක අපි තුල හට aran තියෙන කුසලයක්. හැබැයි ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. අපි සොරකම් කිරීමෙන් වැළකීලා නම් ඉන්නේ, අපි තුල තියෙන දැනට තියෙන කුසලයක් ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. අපි වැඩිදිකාමසේ නේදින් නැත්තම් එකෙන් වැලකිලා නම් ඉන්නේ, අපි තුල දැනට තියෙන කුසලයක් හැබැයි ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඕන වෙලාවක ඒ අකුසලිය හට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කුසලිය නැති වෙලා යන්න පුළුවනි. මෙවැනි කුසල් පින්වත්නි අපි තුල තියෙන කුසල් ආරක්ෂා කරගන්න දැඩි වෙහෙසක් අපි දරන්න ඕනි. දැඩි වීරියක් අපි දරන්න ඕනි. මෙන්න මේ වීරිය නැතුනොත් එීම ඒ තියෙන කුසල් පිරිහිලා යනවා. එහෙනම් මෙන්න මේ වීරිය හතරට තමයි කියන්නේ. මොකද්ද? සම්මා වායාමය කියලා. කියන්නේ මෙන්න මේ වීරිය හතරටයි. පින්වත්නි කොහොමද අපි මේ මේ වීරිය ඇති කරගන්නේ? මේ කුසල් ටික අකුසල් ටික ප්‍රහාණය කිරීමෙන් කුසල් ටික රැකගන්න භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන දේශනාවක් දේශනා කරනවා. විතක්ක සංඨාන සූත්‍රය කියලා. විතක්ක සංඨාන සූත්‍රය. මේ විතක්ක සංඨාන සූත්‍රී කරුණු කීපයක් භාගිතුන දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරන මහණෙනි, යම්කිසි කෙනෙක් යමක් හිතන විට ලෝභ, දේශ, මෝහ මුල් වෙලා අකුසල් සිතිවිලි හට ගන්නවා නම්, හොඳට තේරුම් ගන්න මම මේ කියනදී, යමක් හිතන විට ලෝභ, දේශ, මෝහ මුල් වෙලා අකුසල් සහගත සිතිවිලි හට ගන්නවා නම්, බුදුරජාණන් දේශනා කරනවා මෙන්න මේ අකුසලින් වළකින්න එයා කරන්න කියනවා. ඊට ප්‍රතිවිරුද්ධව කුසල් සහගත සිතිවිල්ලක් හිතන්න කියනවා. හරි වැදගත් කාරණාවක් මේ. අපි තුම අපි යමක් කල්පනා කරගෙන ඉන්නවා. ඒ කල්පනා කරගෙන ඉන්නකොට අපේ සිතේ එක පාටම හට ගන්නවා අකුසල් සහගත සිතිවිලි. අපි තුම රාගය හට ගන්නවා. එතකොට රාගය හටගනිත්‍ති රාගය කියලා කියන්නේ කුසලයේද අකුසලයේද? අකුසලයේ.
රාගයට ප්‍රතිවිරුද්ධව අපි කුසල් සහගත සිතිවිල්ලක් හිතනවා. මොකද රාගයට ප්‍රතිවිරුද්ධව හිතන සිතිවිල්ල අසුභය. ඒ අසුභයේ සිතද්දී අසුභ සහගත දැන් අර රාගය ඇති වුණේ සුභ නිමිත්තත් අයෝනිසූ මනසකාරයත් මුල් වෙලානේ. රාගය හටගන්නේ. එහෙනම් සුභ නිමිත්ත වශයෙන් අපි ගන්නදී තියෙන යථා ස්වභාවය අපි කල්පනා කරනවා. යථා ස්වභාවය කල්පනා කරනවා කල්පනා කරන්න තියෙන්නේ මොකද්ද? අසුභය. අපි තුල රාගය හටගන්නේ යම් රූපයක් දැකලා නම්. ඒ රූපයේ අසුභ ස්වභාවය කල්පනා කරද්දී අන්න රාගය නැති වෙලා යනවා. බුදුරණ දේශනා කරනවා ඒ අකුසලයේ හටගත්තු යමක් කල්පනා කරද්දී නම් අන්න ඊට ප්‍රතිවිරුද්ධව හිතන්න කියනවා. එතකොට අර අකුසල් සිතිවිල්ල යටපත් වෙලා යනවා. අර කුසලයේ තුල සිත පිහිටනවා. සිත එකඟ වෙනවා සමාධිමත් වෙනවා කුසල් සහගත සිතිවිල්ල තුල. අපි දේශයක් හටගත්තොත් එහෙම අපි යමක් කල්පනා කරගෙන ඉද්දී දේශසහගත සිතිවිලි එනවා නම් බුදුරණ දේශනා කරන එකට ප්‍රතිවිරුද්ධව හිතන්න. මොකද්ද දේශසහගත සිතිවිල්ලට ප්‍රතිවිරුද්ධව හිතනවා කියන්නේ? මෛත්‍රී සහගතව සිතනවා. යම් කෙනෙක් කෙරෙහි නම් ද්වේෂය හටගන්නේ ඒ කෙනාගේ ಗುಣ කල්පනා කරනවා. ඒ ಗುಣ කල්පනා කරද්දී ඒ කෙනා කරපු උදව් උපකාර කල්පනා කරනවා. ඒ කල්පනා කරද්දී එයා කෙරෙහි තියෙන අර ද්වේෂය නැතිලා යනවා. බුදුරණ දේශනා කරනවා අන්න මේ විදිහට ප්‍රතිවිරුද්ධව හිතන්න කියනවා. අකුසල් සහගත සිතිවිල්ලට ප්‍රතිවිරුද්ධව හිතන්න කියනවා. එතකොට ඒ කුසල් සහගත සිතිවිල්ල අපේ සිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒක පිහිටන්න පටන් ගන්නවා. ඒක සමාධිමත් වෙන්න පටන් ගන්නවා. ඔක තමයි පළවෙනි ක්‍රමය. විතක්ක සන්තාන සූත්‍රයේ තියෙන. බුදුරණ දේශනා කරන එක හරියට මේ වගේ ඔන්න වඩුවෙක් ඉන්නවා. මේ වඩු වඩු බාසුන් නැහැ. තදට හිරවිලා තියෙන ඇණයක්. තවත් පුංචි ඇණයක් අරගෙන අර තද වෙලා තියෙන ඇණේට අර පොඩි ඇණින් පහර දෙනවා. ඒ පහර දෙනකොට අර හිරවිලා තියෙන ඇණේ බුරුල් වෙනවා. ඊට පස්සේ ගලලා විසි කරනවා. ඒ වගේ කිව්වා තද වෙච්ච ඇණේකට වෙනත් තවත් පුංචි ඇණයකින් පහර දීලා අර තද වෙච්ච ඇණේ හිර වෙලා තියෙන ඇණේ ගලව පුරුල් කරලා ගලලා විසි කරනවා වගේ අකුසල් සහගත සිතිවිල්ල කුසල් සහගත සිතිවිල්ලකින් යටපත් කරන්න කියනවා. යටපත් කරලා අකුසල් සහගත සිතිවිල්ල බැහැර කරන්න කියනවා. පළවෙනි ක්‍රමය. අපි ඕනතරම් මේවා සාමාන්‍ය අපේ ජීවිතේ අපි යොදා ගන්නවා. ධර්මයේ හැසිරෙද්දී අපි යොදා ගන්නවා මේවා. රාග සිතිවිල්ලක් එනකොට ඒ රාග සිතිවිල්ලට ප්‍රතිවිරුද්ධව අපි හිතනවා. අපි මේක මේ විදිහට වෙනවා කියලා කල්පනා නොකලට ප්‍රායෝගිකව අපි මේක යොදා ගන්නවා. දේශහගත සිතිවිල්ලක් එනකොට මොකද අපි දන්නවා ද්වේෂය කියන්නේ අපිට යහපත පිණිස පවතින දෙයක් නෙමෙයි කියලා. ද්වේෂය කියන්නේ අකුසලී. එහෙනම් මේ දේශී විසින් මට යහපත සලසන්නේ නැහැ කියලා අපි අඳුනගෙන අර දේශීට ප්‍රතිවිරුද්ධව අපි හිතනවා. එතකොට අර ද්වේෂය යටපත් වෙලා යනවා. ඔක පළවෙනි එක. දෙවෙනි ක්‍රමය භාගිතුන් වහන්සේ දේශනා කරනවා. අර එහෙම කරද්දිත් අර අකුසල් සිතිවිල්ල යටපත් වෙන්නේ නැත්තම් දැන් අපි කොච්චර මෛත්‍රියෙන් කල්පනා කරන්න පටන් ගත්තත් අර කෙනාගේ ගුණ කල්පනා කරන්න පටන් ගත්තත් සමහරට ඇතිවෙච්ච ද්වේෂය තරහ නැතිලා යන්නේ නැහැ. ඇයි? සසර ගමනකනේ අපි එන්නේ. මේ කෙලවරක් නැති සසරක මේ පුරුදු කරපු දෙයක් නේ අපි මේ නැවත මතුවෙන්නේ. අපි මේ සසර ගමනේ ඉද්දි වැඩිපුර පුරුදු කරලා තියෙන කුසල්ද අකුසල්ද? අකුසල්. එහෙනම් සසර ගමනක දීර්ඝ සසර ගමනක පුරුදු කරපු අකුසල් ඒ රටාව මේ ඉන්නේ. එහෙනම් ඒවට අපේ හිත කුරු වෙලා ඒක හිත දැඩි ලෙසව අල්ලගෙන තින්නේ රාග දේශ මොහ. එහෙනම් ඒවා අයින් කරනවා දුරු කරනවා කියන එක ලීසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඇණයක් ගල්ලා විශ් කරනවා වගේ. නේ? එහෙනම් බුදුරණ දේශනා කරනවා ඒ විදිහට කරද්දිත් අර අකුසල් සිතිවිල්ල නැති වෙලා යන්නේ නැත්තම් භාගිතුන දේශනා කරනවා ඊට පස්සේ කරන්න කියනවා අර අකුසල් සහගත සිතිවිල්ල භයානක පැත්ත හිතන්න කියනවා. රාගයට යට වෙලා මං කටයුතු කළොත් දේශයට යට වෙලා මං කටයුතු කළොත් මෝහයට යට වෙලා මං කටයුතු කළොත්
අකුසලයට යට වෙලා මං කටයුතු කළොත් එහෙම අනේ මේ අකුසල් සහගත සිතිවිලි වලින් ඉන්න වෙලාවෙ මං මැරිලා ගියොත් එහෙම කොහෙද උපදින්නේ? නිරයේ. මේ අකුසලයේ වඩ වඩා වර්ධනය කරගත්තොත් එහෙම අකුසලයේ වැඩිලා ගියොත් එහෙම මං භයානක අකුසල් කරා යන්න පුළුවනි. එහෙම නොත් එහෙමට නිරේ යන්න සිද්ධ වෙයි. තිරිසන් ලෝකේ උපතක් කරා යන්න සිද්ධ වෙයි. පිරේත ලෝකේ උපතක් කරා යන්න සිද්ධ වෙයි කියලා තමන්ගේ තමන්ට අර අකුසලයේ සිටීමේ තියෙන භයානකකම ගැන හිතනවා. භයානකකම ගැන දැන් බලන්නකෝ, රාගයට යට වෙලා රාග සහිතව කටයුතු කරොත් එහෙම සමහරට නිරේ ගිහිල්ලා උපදිනවා. අපි ඉගෙනගෙන තියෙනවා නිරේ තියෙන භයානකකම ගැන අපි ඉගෙනගෙන තියෙනවා. දැන් මේ වගේ ඉගෙනගෙන ඇති නිරය ප්‍රධාන වශයෙන් නිරය නිරයන් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ප්‍රධාන නිරයන් 8ක් තියෙනවා. අපාය හතරයි. සතර අපාය කියන අපි එකට. නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය. ඔක කියන සතර අපාය කියලා. මේකෙන් නිරය ගත්තොත් එහෙම ඒ නිරය ප්‍රධාන කොටස් 8කට බෙදෙනවා. ප්‍රධාන නිරයන් 8කට බෙදෙනවා. ඒකට කියනවා අපි අට මහා නරකය කියලා. පළවෙනි එක තමයි සංජීව කියන නිරය. දෙවෙනි එක තමයි කාලසූත්‍රය කියන නිරය. තුන්වෙනි එක තමයි සංඝාත කියන නිරය. හතරවෙනි එක තමයි රෞරවය කියන නිරය. පස්වෙනි එක තමයි මහා රෞරවය කියන නිරය. හයවෙනි එක තමයි තාපය කියන නිරය. හත්වෙනි එක තමයි ප්‍රතාපය, එහෙම නැත්නම් මහා තාපය කියන නිරය. අටවෙනි එක තමයි අවීචී කියන නිරය. ඔයාලට කියනවා අටමහා නරකය කියලා. අටමහා නිරය. ආපහු කියන්න. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචී. ඔය තමයි අටමහා නරකය. එතන පින්වත්නි, මේ නිරයන් අටින් ආයුෂ අඩුම නිරය තමයි මොකද්ද? සංජීව කියන නිරය. ආයුෂ අඩුම නිරය. ඔබ හිතන්නේ මේ සංජීව කියන නිරයේ ආයුෂ කොච්චරක් ඇද්ද? අවුරුදු කීයක් ඇද්ද? සංජීව කියන නිරයේ ආයුෂ මං චුට්ටක් ඔබට කියලා දෙන්නම්. මේක භයානකකම ගැන හිතන්න ඕන නිසා. බුදුරජාණන් දේශනා කරන දැන් අපි ඉගෙනගෙන තියෙනවන්නේ දිව්‍ය ලෝක හයක් තියෙනවා කියලා. දිව්‍ය ලෝක හයයි. පළවෙනි එක තමයි චාතුම් මහරාජිකය. දෙවෙනි එක තමයි තාවතිංසය. තුන්වෙනි එක තමයි යාමය. හතරවෙනි එක තමයි තුසිතය. පස්වෙනි එක තමයි නිම්මාන රතිය. හයවෙනි එක තමයි පරිනිම්මිත වසවත්ති. හරි. එතකොට මේ දිව්‍ය ලෝක හයෙන් චාතුම් මහරාජික දිවි ලෝකයේ ආයුෂ ගැන ඔබ දන්නවද? චාතුම් මහරාජික දිවි ලෝකයේ ආයුෂ මනුස්ස ලෝකයේ අවුරුදු 50ක්. චාතුම් මහරාජික දිවි ලෝකයේ එක දවසයි. එවැනි දවස් 365ක් චාතුම් මහරාජික දිවි ලෝකයේ අවුරුදු එකයි. එවැනි අවුරුදු 500ක් චාතුම් මහරාජික දිවි ලෝකයේ සම්පූර්ණ ආයුෂ. ඒ කියන්නේ අවුරුදු 90 ලක්ෂයක්. ලක්ෂ 90ක්. භයානකම කියලා කියන්නේ චාතුම් මහා රාජික දිවි ලෝකයේ සම්පූර්ණ ආයුෂ වෙච්චි අවුරුදු 90 ලක්ෂය සංජීව කියන නිරයේ එක දවසයි. චාතුම් මහා රාජික දිවි ලෝකයේ සම්පූර්ණ ආයුෂ කියන්නේ අවුරුදු 90 ලක්ෂයයි. මේ අවුරුදු 90 ලක්ෂය සංජීව කියන නිරයේ එක දවසයි. එවැනි දවස් 365ක් අවුරුදු එකයි. එවැනි අවුරුදු 500ක් සංජීව කියන නිරයේ ආයුෂ. ඒ ආයුෂ අඩුම නිරේ. දිනණි, ඒ ආයුෂ අඩුම නිරේ. ඉතුරු හිතන්නකෝ, නිරේ ගිහිල්ලා ඉපදුනාට පස්සේ අපිට නිරේ විඳින්න තියෙන දුක නේ. සංඝාත කියන නිරේ ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සංඝාත කියන නිරේ
ඒ සංඝාත කියන නිරේ ස්වභාවය තමයි ඉන දක්වා යකඩ පොළවේ එරිලා තියෙන්නේ. කවුරු කෙනෙක් ගිහිල්ලා සංඝාත කියන නිරේ ඉපදුනාට පස්සේ ඉන දක්වා යකඩ පොළවේ එරිලා තියෙන්නේ. ඉතින් උඩ විතරයි තියෙන්නේ. ඇවිදින්න බෑ. හරි? එතකොට මහා විශාල පර්වත පෙරලීගෙන පෙරලීගෙන එනවා. ඒ පෙරලීගෙන පෙරලීගෙන ඇවිල්ලා අර පුජ්‍යලයා යට කරගෙන යනවා. පොළොවට සමතලලා යනවා කියනවා. ඒ පර්වතේ එතනින් ගමන් කරලා ඉවරනකොටම ආපහු මතුවෙනවා. සාල වේදනා විඳගෙන පොළොවට චප්ප වෙලා යනවා අර සත්‍යයා. මේ සිරුර සම්පූර්ණයෙන් චප්ප වෙලා යනවා. ඊට පස්සේ ආපහු අයමත් මතුවෙනවා. ආයෙපම අනිත් පැත්ත බලද්දී ඒ පැත්තින් මහා පර්වතයක් එනවා. පෙරලීගෙන එනවා. පෙරලීගෙන ඇවිල්ලා පොළොවට චප්ප වෙලා යනවා. ආයෙමත් ඒ පර්වතේ තමයි මේ පසු කරද්දී ආයෙමත් මතුවෙනවා. ඊට පස්සේ ආයෙමත් අනිත් පැත්ත බලද්දී අනිත් පැත්තින් ආයෙ පර්වතයක් එනවා. මෙහෙම හැම වෙලාවෙම පින්වත්නි සාල පර්වත වලට යට වෙවි චප්ප වෙවි ගත කරන ජීවිතයක් තමයි සංඝාතකේ නිරි. අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් කෝටි වලින් කියන්න බෑ පිටේ අවුරුදු. ඒ තරම් දීර්ඝ කාලයක් පින්වත්නි ඒ නිරි දුක් විඳිනවා. සංඝාතකේ නිරි. එතන මේ වගේ නිරයන් වල වැටිලා අපිට අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ සසර ගමන යද්දී අන්න කල්පනා කරනවා මේ අකුසලී මම හිටියොත් එහෙම මට මෙවැනි සත් නිරයන් වල උපදින්න සිද්ධ වෙවි. පුංචි සිටිවිල් ඇතිනේ. නේ පොඩි සිටිවිල් ඇති. ඒ සිටිවිල්ල විසින් අපි නිරේගෙන යනවා. පොඩි සිටිවිල් ඇති. තිරිසන් ලෝක උපදින්න සිද්ධ වෙනවා. പ്രേත ලෝක දැන් ඔබ අහලා තිනේ. දැන් ඔන්න කාශ්‍යප බුදුරජාන් කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ හරි කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ ඔන්න එක කෙනෙක් හිටියා. මෙයාගේ මෙයා කුඹුරු ගවිතැන කරන්න. ගවිතැන් කරන කෙනෙක්. ඒ ගමේ මිනිස්සු දැන් මෙයාට කතා කරනවා යම් බුදුරජාන් වහන්සේ බණ අහන්න යම් කිව්වා. දැන් අර පුජ්‍යලයා කුඹුරු හානෝ. දැන් මෙයාට කියනවා යම් බුදුරජාන් වහන්සේ බණ කියනවා යම් බණ අහන්න කිව්වා. අර පුජ්‍යලයා කියනවා මම බණ අහන්න ගියාට පස්සේ කාශ්‍යප බුදුරජාන් වහන්සේද මගේ මේ බුදුහාමුදුරුවෝද මගේ කුඹුරු හාලා දෙන්න කියලා ඇහුවා. ඔයාලා නම් කියයි මම බණ අහන්න ගියොත් එහෙම කාශ්‍යප බුදුහාමුදුරුවෝද මගේ කුඹුරු හාලා දෙන්න කියලා ඇහුවා. මිච්ඡත වචනය කිව්වේ. ඒ වචනේ බරපතලකම ගිහිල්ලා ඉපදුනා පෙරේතෙක් වෙලා අපේ බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වන කාලේ වෙනකොටත් තාමත් හරක් බාණක් බැඳගෙන කුඹුරු හානවා පෙරේතයා. පෙරේත ලෝකෙ ඉපදිලා බුද්ධාන්තරයක් පුරාවට තාමත් කුඹුරු හානවා පෙරේතයා පෙරේත ලෝකෙ ඉපදිලා. වචනියක බරපතලකම මෙවැනි දුක් විඳින්න මට සිදුවේ කියලා මොකද කරන්නේ? කල්පනා කරනවා අර භයානක පැත්ත ගැන. ඒ භයානක පැත්ත ගැන කල්පනා කර කර අර අකුසලෙන් වළකිනවා. කුසලයේ දිනු කර ගන්නවා. බාගෙතුනාස දේශනා කළා එහෙමත් අකුසලෙන් වළකින්න නැත්තම් එහෙමත් ඒ අකුසල යටපත් වෙලා යන්නේ නැත්තම් බුදුරණ දේශනා කළා අකුසලී මතක් නොකර ඉන්න උත්සාහ කරනවා. දැන් අපිට නෝ අපේ හිතට යම්කිසි අකුසලයක් යම්කිසි පුජ්ජිලයක් ගැන මතක් වෙනවා කියලා. ඒ පුජ්ජිලයක් ගැන මතක් වෙනකොට මට අකුසල් සිතුවිලි එනවා. දැන් මම මොකද කරන්නේ? ඒ පුජ්ජිලයක් ගැන මතක් නොකර වෙනත් දෙයක් ගැන හිතන්න කල්පනා කරනවා. අර කමතක් වෙන විදිහට. මොකද එයා ගැන කල්පනා කරන්න පටන් ගත්තොත් අකුසලෙමයි එන්නේ. වෙනත් දෙයක් ගැන කල්පනා කරනවා අර කමතක් කරන්න. බාගිතුන දේශනා කළා ඒක හරියට මේ වගේ. දැන් ඔන්න මම ගෙදරින් එළියට එනවා. ගෙදරින් එළියට එනකොට තරහකාරයෙක් ඉස්සරහට මුණ ගැහෙනවා. මුණ ගැහෙද්දී මගේ හිතේ තරහ උපදිනවා නම් ඒක නා මුණ ගැහෙද්දී මම මොකද කරන්නේ? ඒ පැත්ත හැරෙන්නේ නැතුව ආපහු යනවා යන්න. අනිත් පැත්ත හැරලා යනවා. ඒ පැත්ත බලන්නේ නැතුව අහක බලාගෙන යනවා. එතකොට අර පුජ්ජිලම දකින්නේ. ඒ වගේ මගේ සිතට අකුසල් එනවා නම් ඒ අකුසලේ හිතන් නැතුව ඒක අමතක කරලා වෙනත් දෙයක් ගැන හිතනවා. එතකොට අර අකුසලේ මතුවෙන්නේ. මතුවෙච්ච අකුසලේ බැහැර වෙනවා. කුසලේ මතුවෙනවා. කුසලේ තුල ඉන්න පුළුවන්. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා
එහෙම හිතත් එහෙම උත්සාහ කරද්දී අකුසල් එනවා නම් තවත් අකුසල් එනවා එහෙම හිතද්දී එහෙම උත්සාහ කරද්දී ඊට පස්සේ මොකද කරන්න ඕනි අකුසලේ හටගත්තු හේතුව ගැන කල්පනා කරනවා එයා කල්පනා කරන මගේ හිතේ රාගය නම් මතුවෙන්නේ රාගය ඇති උනේ සුබ නිමිත්තක් අයෝනසෝ මනසකාරියක් නිසා එනම් මේ සුබ නිමිත්තේ තියෙන සැබෑ ස්වභාවය කල්පනා කර කර යෝනසෝ මනසකාරිය ඇති කර ගන්නවා මාතුල හටගත්ති ද්වේෂය නම් ඒ ද්වේෂය හටගන්න හේතුව මොකද්ද පටිග නිමිත්තක් අයෝනසෝ මනසකාරියක් එතකොට පටිග නිමිත්ත දැන් මගේ ඇසට පේන රූපයක් නම් පටිග නිමිත්ත තරහ ඇති වෙන කාරණාව ඒ රූපේ ඇත්ත ස්වභාවය කල්පනා කරනවා. ඒතර ඇත්ත ස්වභාවය කල්පනා කරනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. අන්නේ අර ඇත්ත ස්වභාවය කල්පනා කරද්දී අර ද්වේෂය ප්‍රහාණය වෙලා යනවා නැති වෙලා යනවා. ඉතරනේ ඊට පස්සේ දැන් ඔන්න අපි තුන් මට තරහක් එනවා මං තුල අකුසල් හට ගන්නවා සමහර විට දැන් අපි දැන් මට අපි තුම අපිට මට තියෙනවා හොඳ ඉඩමක් කියලා මට තියෙන හොඳ ඉඩමක් ඒ ඉඩම වෙන කෙනෙක් බලහත්කාරයෙන් අල්ල ගන්නනවා කියලා හිතන්න හරි එතකොට ඔන්න මගේ සිතේ ඇති වෙන අකුසලය දැන කෙනාගෙන් පරිගන්න හිතෙනවා මේක නේද එහෙම හිතනවනේ සාමාන්‍යයෙන් අපි හිතේ එවැනි ස්වභාවයක් ඇති වෙනවා එතකොට කල්පනා කරනවා එයා දැන් ඉඩම රැක ගන්න ඕනේ තමයි නමුත් එයා කල්පනා කරනවා මේකට මම ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් අකුසලයට යට වෙලා ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් එීම සමහරට මම අතින් අනතුරක් වෙන්න පුළුවන් ওই පුජ්‍යලයට ඒක නිසා එයා කල්පනා කරනවා සමහරට එයා කල්පනා කරනවා මේ ඉඩමේ දැන් ඉඩම කියන එක නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද අනිත්‍ය එක ඉඩම එක නාට දීලා වෙලාහක බලා ගන්න කියන එක නෙමෙයි මේ කියන්නේ නමුත් ඉඩම කියන එක අනිත්‍ය වූ එකක් මේක මේ අනිත්‍යදී මුල් කරගෙන මම විශාල අකුසලයකට ගියොත් එහෙම මට මේ ඉඩම කියන එක මෙහෙ දාලා යන්න එපේ මම සසර ගමනක එහෙනම් අරන් යන්න තියෙන මට ඉඩම නෙවෙයි මං අතින් වෙන අකුසලයේ අරන් යන්න තියෙන්නේ එයා එහෙනම් බලවත් විදිහට කැමැත්තක් ඇති කර ගන්නවා අකුසලයට යන්නේ නැතුව ඉඩම නැතුණත් මට කමක් නෑ අපි මෙතනවනේ අනේ ඕක නැතුණත් කමක් නෑ අනේ ඔය පවණම් මම කරගන්නේ එනං ඉඩම නැතුණක් කමක් නැහැ බරපතල අකුසල් කරා යන්නේ මේ අකුසලී හටගත්තු හේතුව ක්‍රමක්‍රමෙන් මුලට විපරං කරලා බලද්දි තමන් තුළ තියෙන හටගත්තු අකුසලය සමහර විට නැති වෙලා යනවා නැවත අකුසල් හටගන්නේ නැහැ ඒ වගේම පින්වත්නි තමන් තුළ කුසලය හටගන්නවා සමහර විට අර ඉඩම ගැන කියන්නකෝ ඒ ඉඩම ගැන අර විදියට හිතනකොට තමන් තුල අර හටගන්න තිබුණු අකුසලී හටගන්නේ. තිබුණා නම් යන් අකුසලක ඒකත් ප්‍රහාණය වෙලා යනවා. ඉඩම ගැන අනිත්‍ය විදියට හිතනකොට ඒක කුසලී අකුසලීද? කුසලය. කුසලයක් උපදිනවා තමා තුල. මම ඉඩම කියලා ගත්තෙ මේ පොඩි උදාහරණයක්. ඔය විදියට අපේ ජීවිතේ අපිට ඕන තරම් පින්වත්නි, ඔයාලට උදාහරණ ගන්න තියෙනවා අපේ ජීවිතවල. ඒක නිසා හොඳට තේරුම් ගන්න අර අකුසලයක් එද්දී අකුසලේ හටගත්තු හේතුව මුලට පිරික්සා බලනවා බලනකොට තමන්ගේ ඒ අර අකුසල සිතුවිල්ල නැති වෙලා යනවා කුසලේ තුල සිත පිහිටනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහටත් තමන්ගේ අකුසලේ බැහැර වෙන්නේ නැත්තම් හරි ඒ විදිහටත් අකුසලේ බැහැර වෙන්නේ නැත්තම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ මොකද කරන්නේ තල්ලට දිව තද කරගෙන අර අකුසල් සිතවිලි මැඩපවත්නවා කියනවා. ඒ අකුසල් සිතවිලි පහර දෙනවා කියනවා. ඒක හරියට මේ වගේ බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙක් අල්ල ගන්නවා. ඒ දුර්වල පුරුෂයා හොත්තට තද කරලා අල්ලගෙන ඒ දුර්වල පුරුෂයා හොත්තට හිර කරනවා. හිර කරලා පහර දෙනවා. පහර දීලා බිම දානවා. බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙක් අල්ලගෙන පහර දීලා තද කරලා පහර දීලා බිම දානවා. බිම දැම්මට පස්සේ අර දුර්වල පුරුෂයා ආයෙනකට ඉන්න බෑ. ඒ වගේ කියනවා බලවත් විදිහට අපි සිටී මේ අකුසල් සිටිවිල එනවා නම් තල්ලට දිව තද කරගෙන මේ අකුසල් සිටිවිල්ල මඩිනවා කියනවා. ඒ වෙලාවට සමහරට අපි දාඩිය දානවා අපිට.
දාඩි දානවා. භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පෙර උන්වහන්සේ අකුසල් මැඩපවත්වලා තියෙනවා. තමන්ගේ සිතේ හටගන්නේ රාග ද්වේෂ මොහ කෙලෙස් මැඩපවත්වලා තියෙනවා පින්වත්නි. මෙන්න මේ ක්‍රමෙත් අනුගමනය කරමි. තල්ලට දිව තද්ද කරගෙන මං අකුසල් සිතිවිලි වලට අකුසල් වලට පහර දුන්නා කියනවා භාග්‍යතුන් වහන්සේ. එහෙනම් අන්නේ ක්‍රමේ අනුගමනය කරමින් අකුසල් මැඩපවත්වනවා. පින්වත්නි මේ කාරණා පහෙන්ම මොකද්ද මේ අපිට හේතු ගී? දැන් මේ අපි කරන වීරියක් වේ. එහෙනම් මේ වීරිය කරේ මොකටද? නූපන් අකුසල් ඉපදෙන එක වළක්වන්නයි. උපන් අකුසල් ප්‍රහාණය කරලා දාන්නයි. නූපන් කුසල් උපදව ගන්නයි. උපන් කුසල් වැඩි දියුණු කරගන්නයි. අපි මේ වීරිය කළේ. භාග්‍යතුන් වහන්සේ මේ විතක්ක සන්ටාන සූත්‍රී ඒ දේශනා කළේ අන්නේ ක්‍රම භාග්‍යතුන් වහන්සේ. මෙන්න මේ ක්‍රමයට ඔබ ඒ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරන්න කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඊට පින්ගතින් සූත්‍ර දේශනා ගණනාවක් තියෙනවා. දැන් අපි හොඳට ඉගෙනගෙන තියෙන සූත්‍රයක් තමයි සබ්බාසව සූත්‍රී. සබ්බාසව සූත්‍රී භාග්‍යතුන් වහන්සේ මේ ආශ්‍රව කියන අකුසල්නේ, මේ අකුසල් දුරු කරන ක්‍රම භාග්‍යතුන් දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කළ අතිවික්කීවේ ආසවා සංවරා පහතබ්බා. මහනි සංවර වීමෙන් ප්‍රහාණය කෘතු ආශ්‍රව තියෙනවා. හරි, ආශ්‍රව කියන අකුසල්. එන අකුසල් ප්‍රහාණය කරන්න කියනවා කොහොමද? සංවර වෙලා. මොකද කොහොමද සංවරේ අකුසල් ප්‍රහාණය කරන්නේ? ඇස සංවර කරගන්නවා. ඇස තුනින් හටගන්න අකුසල් වළක්වන්න. කන සංවර කරගන්නවා. නාසී දේවකය මනස සංවර කරගන්නවා. මේකට කියනවා අපි ඉන්ද්‍රිය සංවරය කියලා. අන්න ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තට පස්සේ ඒ ඉන්ද්‍රියන් තුලින් හටගන්න අකුසල් හටගන්නේ. අකුසල් බැහැර වෙනවා. අකුසල් බැහැර වෙද්දී එයාගේ සිත පිහිටන්නේ මොකේද? කුසලී. අන්න එනම් සංවරයෙන් ප්‍රහාණය කෘතු ආස්සව අකුසල්. ඊළඟට භාග්‍යතුන් දේශනා කරනවා අත්තිබික්කවි ආසව පටිසේවනා පහතබ්බා. හොඳට නුවණින් කල්පනා කරලා පරිහරණය කිරීම තුළින් දුරුකළ යුතු ආසව තියෙනවා, අකුසල් තියෙනවා. ඒ තමයි ස්වාමීන් වහන්සේලාට නම් භාග්‍යතුන් දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේලාට නම් සිව්පසේ පරිහරණය කරද්දී හොඳට නුවණින් කල්පනා කරලා සිව්පසේ පරිහරණය කරන්න කියනවා. දානේ ගනිදි දානේ ගැනීමේ අර්ථය සලකන්න. ඒකට කියනවා අපි ප්‍රතිවීක්ෂා කරනවා කියලා. සිවුරක් පරවනකොට සිවුරක් පෙරවීමේ අර්ථය ප්‍රතිවීක්ෂා කරනවා. කුටියක් පරිහරණය කරද්දී කුටියක් පරිහරණය කිරීමේ අර්ථය ප්‍රතිවීක්ෂා කරනවා. ගිලම්පස ගනිදි ගිලම්පස ගැනීමේ අර්ථය ප්‍රතිවීක්ෂා කරනවා. ස්වාමීන් වහන්සේලාට නම් ඔබත් කටයුතු කරද්දී ඒ කටයුත්ති කිරීමේ සැබෑ අර්ථය හොඳට ප්‍රතිවීක්ෂා කරලා ඒ කටයුතු කරනවා නම් අන්න අපි අතින් වෙන අකුසල් බොහෝ වලක ගන්න ඉඩකට තියෙනවා. ඊන් පස්සේ බුදුරණන් දේශනා කළ තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සමහර ආශ්‍රව තියෙනවා ඉවසීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් ආශ්‍රව. ඒකට කියනවා අදිවාසනා පහතබ්බා. අතිබික්කවි ආසව අදිවාසනා පහතබ්බා. මොකද ඉවසන්න කියලා කියන්නේ? බුදුරණන් දේශනා කරනවා ඉවසන්න කියනවා සීතං සීතල, උණ්හං ඌෂ්ණය, jigaccha බඩගින්න, පිපාසා පිපාසය, ඩංශ මකස වාතාතප සිරින්සප සම්පස්සාන, මැසි මඳුරුවන්ගෙන් ඊට පස්සේ අවු වැසි වලින් වෙන පීඩා ඉවසන්න කියනවා. දුරුත්තානං දුරාගතානං වචනපතානං, නපුරු ලෙස කියන ලද වචන ඇනුම් බැනුම් නින්දා අපහාස ඉවසන්න කියනවා. දුරුත්තානං දුරාගතානං වචනපතානං. ඊට පස්සේ උප්පන්නානං ශාරීරිකානං වේදනානං තිප්පානං කරානං කටුකානං අසාතානං පානහරානං. තමන්ගේ ශාරීරියේ හටගන්න පුළුවන් කියන වේදනා, තිප්පානං තියුණු, කරානං කටුක් මේ කර්කස වූ, හරි, තිප්පානං කරානං කටුකානං කටුක වූ, අසාතානං අමිහිරි වූ, පානහරානං ප්‍රාණේ යනතරං. අපිට කියන්නේ සමහර කය වේදන ඇති වෙනවා. අපි කියන්නේ මං මේක පණයයි කියලා හිතී කියලා නේ. එවැනි වේදනා පවා ඉවසන්න කියනවා. ඒක ඉවසන්න බැරුව ඒ තුنين ආශ්‍රවයක් අකුසලයක් හටගන්නවා නම් ඒක හටගන්නේ නැහැ කියනවා. ඒක ඉවසන්න පුරුදු වීම තුල. එහෙනම් මේ අකුසල් ප්‍රහාණය කරන ක්‍රම, අකුසල් ඇතිවීම වළක්වන ක්‍රම
භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කුසල් උපදව ගන්න ක්‍රම මේ දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා තවත් මේ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සමහර ආශ්‍රව තියෙනවා. ඒ ආශ්‍රව ප්‍රහාණය කරන්න තියෙන්නේ පරිවර්ජණය කිරීමෙන්. පරිවර්ජණය කරනවා කියලා කියන්නේ මගහැරීමෙන්. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. හරි, මොකද්ද? දරුණු අශ්වයා, දරුණු ඇතා, දරුණු හරකා, සර්පියෝ, හරි, මෙවැනි දේවල්. ඊට පස්සේ සමහරට අපි හිතමු සමහර ගම්පවා, දැන් සමහර ප්‍රදේශවල වාසය කරද්දී අපිට අකුසල හට ගන්නවා. මොකද ඒ ප්‍රදේශයේම ඒ අකුසල යෙදිලා ඉන්නවා. අපි කල්පනා කරනවා මේ ගමේ හිටියොත් නම් මට රැකිලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. මම පදිංචි වෙනස් කරන්න ඕනි. මොකද්ද මේ කලි? මගහැරියා. මගහැරීමෙන් සමහර අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්. ඒකට කියනවා පරිවර්ජනා පහතබ්බා. පරිවර්ජිනී කිරීමෙන් ඒ අකුසලෙන් වළකිනවා. තවත් ආශ්‍රව කොටසක් තියෙන බුදුරණ දේශනා කළා විනෝදනා පහතබ්බා. විනෝදනය කියලා කියන්නේ දුරු කිරීම. දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. මොකද්ද බුදුරණන් වහන්සේ වදාලා? තමන් තුළ හටගත්තු කාමය, කාම සංකල්පන, කාමය දුරු කරලා ප්‍රහාණය කරන්න ඕන. හරි, ඊට පස්සේ ද්වේෂය දුරු කරන්න ඕනි. හරි, ඊට පස්සේ මෝහය දුරු කරන්න ඕනි. උපනුපන් පාපී අකුසල ධර්මයන් දුරු කරන්න ඕන. දුරු කරලා ඒක ඒ අකුසලයේ දුරු කිරීම තුලින් අන්න පුළුවනි ඒ අකුසලෙන් වළකින්න. දුරු කරලා ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊපස් බුදුරජාණන් වහන්සේ වදාලා තවත් ආශ්‍රව කොටසක් තිබෙනවා භාවනා පහතබ්බා. භාවනා වශයෙන් වැඩිම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. මොකද්ද මේ ආශ්‍රව? උන්වහන්සේ වදාලා පටිසංකා යෝනිසෝ සති සම්පොජ්ජංගම් භාවීති. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං ඔසග්ග පරිණාමි. බොජ්ජංග ධර්ම විදිහට වඩනවා. සතිය, සිහිය, සතිපට්ඨානය පුරුදු කරනවා මේක භාවනාවක් විදිහට. හරි, එතකොට වැඩෙන්නේ මොකද්ද? සති සම්පොජ්ජංගේ. ඊට පස්සේ ධම්ම විචේ සම්පොජ්ජංගේ වඩනවා. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං ඔසග්ග පරිණාමි. විවේකය ඇසුරු කරගෙන, විරාගය ඇසුරු කරගෙන, ඊට පස්සේ නිරෝධය ඇසුරු කරගෙන නිවරට නැමුණු සිතින් යුක්තව ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා. ඊට පස්සේ විරිය සම්බොජ්ජංගේ වඩනවා. විවේකය ඇසුරු කරගෙන, විරාගය ඇසුරු කරගෙන, නිරෝධය ඇසුරු කරගෙන නිවරට නැමුණු සිතින් යුක්තව විරිය සම්බොජ්ජංගේ වඩනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම හතය භාවනාවක් විදිහට වඩනවා, පුරුදු කරනවා. ඒකට කියනවා බොජ්ජංග භාවනාව කියලා. එතන මේ බොජ්ජංග වඩද්දී, දැන් සිහිය වඩ දියුණු කරද්දී එයා තුල අකුසල් ප්‍රහාණය වෙලා යන්නේ. අසිහියෙන් යම් අකුසලයක් වෙන්න පුළුවන්ද? ඒක ප්‍රහාණය වෙලා යනවා. පින්වත්නි, සිහිය දියුණු කිරීම, සතිපට්ඨානෙ වැඩිම, අකුසල් කුසල් අකුසල් හඳුනාගෙන අකුසලෙ බැහැර කරන්න තියෙන මූලිකම ප්‍රධානම ක්‍රමයක්. සති සම්පෝඥංගේ වඩන්න. ධම්මවිචේ සම්පෝඥංගේ නුවණින් විමසීම හොඳට දියුණු කරගන්නවා. විරිය සම්පෝඥංගේ. ඊට පස්සේ සති, ධම්මවිචේ, විරිය, පීති සම්පෝඥංගේ. ප්‍රීතිය. ඊට පස්සේ පස්සද්ධි සම්පෝඥංගේ, සමාධි සම්පෝඥංගේ, උපේක්ඛා සම්පෝඥංගේ. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම හත එයා හොඳට වඩනවා නම්, හොඳට පුරුදු කරනවා නම් අන්න ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. එතන බොජ්ජංග ධර්ම වලින් පස්සේ යාට මොකද තියෙන්නේ? මාර්ගඵල. බොජ්ජංග ධර්ම කියලා කියන්නේ මාර්ගඵල අවබෝධය කරා යන කෙනා මාර්ගඵල වලට ආසන්නම වෙච්ච අවස්ථාවේ ඉන්න තත්ත්වය. බොජ්ජංග, බෝධි අංග. එහෙනම් මේ බොජ්ජංග ධර්ම දිනු කරමින් අන්න මාර්ගඵල අවබෝධය කරා යනවා. මෙයා තුල අකුසල් ප්‍රහාණය වෙමින් කුසල් ඉපදිනවා. කුසල් තමයි වැඩෙන්නේ.
අන්න පින්වත් මේ විදිහට හොඳට එනවා ඔබ හිත තේරුම් ගන්න. භාග්‍යතුන් හැද මේ ක්‍රම ගණනාවක් අපිට දේශනා කළා. මොකටද? නූපන් අකුසල් ඉපදීම වළක්වන්න. උපන් අකුසල් ප්‍රහාණය කරලා දාන්න. නූපන් කුසල් උපදව ගන්න. උපන් කුසල් වැඩි දියුණු කර ගන්න. මෙන්න මේකට කියනවා සම්‍යප්පදාන වීරිය කියලා. සතර සම්‍යප්පදාන වීරිය හතරක් තියෙන නිසා සතර සම්‍යප්පදාන වීරිය. මේකට කියනවා එහෙනම් සම්මප්පදාන වීරිය. එහෙමත් නැත්නම් සම්මා වායාම. එහෙනම් අපේ ජීවිතවල එහෙනම් අපිටක් තියෙන මේ වීරිය ඇති කර ගන්නමයි. ඇයි? අපේ ජීවිතවල තියෙන ස්වභාවය තමයි භාග්‍යතුන් මේ දේශනා කළේ. අපේ නිවන් මඟ දියුණු කර ගන්නවා කියලා අපි කළ යුතු දේ තමයි භාග්‍යතුන් මේ දේශනා කළේ. එහෙනම් අපේ පින්වත්නි මේ අපි ශ්‍රද්ධාව උපදව ගැනීමේ අරමුණ මොකද්ද? ඊට පස්සේ වීරිය ඇති කර ගැනීමේ අරමුණ මොකද්ද? සිහිය ඇති කර ගැනීමේ සමාධි ප්‍රඥා මේවා ඇති කර ගැනීමේ අරමුණ මොකද්ද? අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කර ගැනීමයි. කුසල් දියුණු කරගෙන කුසල් දියුණු කරගෙන කුසල් දියුණු කරගෙන අවසාන ඵලය මොකද්ද? අරහත්ත්වය. එහෙනම් අරහත්ත්වයේ දක්වාම කුසල් අපි තුල අකුසල් තියෙනවා. අරහත්ත්වයේ දක්වාම එහෙනම් අරහත්ත්වයට පත්තුණු ඒ පූර්ණ වශයෙන් ධර්මයේ අවබෝධ කරගත්තු සසරින් නිදහස් වුණුයි ඒ රහතන් වහන්සේ තුල තමයි මුළුමනින් අකුසල් ප්‍රහාණය වෙලා ගියා කියලා කියන්නේ. එහෙනම් ඒ තාක් අපි තුල ප්‍රහාණය කළ යුතු අකුසල් තියෙනවා. උපදවාගති කුසල් තියෙනවා. හරි. එහෙනම් අන්නේ අරහත්ත්වයේ දක්වාම අපි ප්‍රහාණය කළ යුතු අකුසල් ප්‍රහාණය කරමින් උපදව ගන්න තියෙන කුසල් උපදව ගන්න පින්වත්නි අපිට මෙන්න මේ ක්‍රම අනුගමනය කරමින් මේ මාර්ගය දියුණු කර ගන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් මේ පින්වත් සියලු දෙනාට ඔබ අප හැම දෙනාට ඒ විදිහට අකුසල් ප්‍රහාණය කරමින් හොඳට තමන්ගේ ජීවිතවල කුසල් දහම් දියුණු කරගෙන කුසලියෙන් ජීවිතය පුරවා ගන්න වාසනාව අප හැම දෙනාටම උදා වේවා. හොඳට කුසල් දහම් මේ කුසලින් ජීවිතය පුරවාගෙන මෙලව ජීවිතය යහපත් කර ගන්න වාසනාව ලැබේවා. පරලොව ජීවිතය යහපත් කර ගන්න වාසනාව ලැබේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කර ගන්න අප හැම දෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.